ආයිෂ බොහෝ වේවා අදත් ඔබට සුබම සුබ දවසක් විශ්ම ලෝකයෙන්. ඔබ දැනටමත් දන්නවා ඊශ්‍රායලයේ සහ හමාස් සටන්කාමී සංවිධානය අතර පහුගිය වසරේ ඔක්තෝබර් මාසේ 7 වෙනිදා ඉඳන් ආරම්භ වුණු යුද්ධමය තත්ත්වය දැන් වෙනත් මානයක් කරා ළඟා වෙමින් පවතින බව. අපි ඒ ගැන අලුත්ම තොරතුරු නිරන්තරයෙන්ම ඔබට අරගෙන එනවා. ඔබ දන්නවා ඒ ගැන මේ වෙද්දි ඊශ්‍රායලයේ රටවල් 6ක් එකයි යුද්ධයකට පැටලිලා තියෙන්නේ. ඒ අතරේ ඔවුන් මේ වෙද්දි ක්‍රමක්‍රමයෙන් ලෙබනනේ ආක්‍රමණය කරමින් තමයි ඉන්නේ. ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමී සංවිධානය අතර දැන් පවතින දරුණු යුදමේ තත්ත්වයේ අලුත්ම විස්තර ගැනයි අද අපි ඔබට කියන්නේ. රැඳෙන්න කියලා ආරාධනා කරන්නේ විශ්ම ලෝකයේත් එක්ක මේ සුවිශේෂී වූ වීඩියෝවේ අවසාන තත්පරය දෙක්. ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයට එරෙහිව භූමියේ සටන් පටන් ගත්තේ පහුගිය ඔක්තෝබර් මාසේ පළමු වෙනිදා. ලෝකයේ බොහෝ යුද විශ්ලේෂකයන් කියලා තිබුණේ ඊශ්‍රායලය මෙලෙස ලෙබනනයට ඇතුල්වීම මැද පෙරදිග සටන්කාමී සංවිධානවල අවසානය හෝ එය වැරදි ගියහොත් එය ඊශ්‍රායලයේ අවසානය විය හැකි බවයි. ඉතින් මෙවන් පසුබිමක් යටතේ ඊශ්‍රායලය ලෙබනනය වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේ එයට මැදිහත් නොවන ලෙස ලෝකයේ අනෙක් රාජ්‍යයන් හට අනතුරු ඇඟවීමක්ද නිකුත් කරමින්. ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු සඳහන් කරලා තිබුණේ තමන් බොහෝ කාලයක ඉඳන් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රහාරයන් ඉවසා දරා සිටි බවයි. එය තව දුරටත් ඉවසා සිටිය නොහැකි තැනයි තමන් ලෙබනනය වෙත පහර දෙන බව ඊශ්‍රායල අගමැතිවරයා සඳහන් කරලා තිබුණේ. ඉතින් ඒ අනුව තමයි මෙතෙක් ගුවනින් එල්ල කරන ලද ප්‍රහාර සහ සමගාමීව ලෙබනනය තුළට ඇතුල් වී හිස්බුල්ලා සංවිධානය මුහුණට මුහුණ සටන් කරන්නට ඊශ්‍රායලය තීරණයක් ගන්නේ. හැබැයි මේ සටන් දැන් ඔවුන් හිතුවටත් වඩා අතිශයින්ම භයානක වෙලා ඉවරයි. දකුණු ලෙබනනය හරහා ලෙබනන් රාජ්‍යයට ඇතුල් වූ ඊශ්‍රායල් හමුදා ඒ ගම්මාන කිහිපයකටම ප්‍රහාර පිට ප්‍රහාර එල්ල කළා. ඇත්තටම කිව්වොත් විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබුණේ ඊශ්‍රායලයේ ලෙබනනයට පැනලා යකා නැටුවා කියලා. කොහොම වුණත් මේ වෙද්දී ඊශ්‍රායලයට ලෙබනනය තුළ හිස්බුල්ලා සංවිධානයත් එක්ක සටන් වදින්න තමන්ගේ උපරිම බලය යොදවන්නයි වෙලා තියෙන්නේ. මොකද පළමු දින කිහිපයේදීම ඊශ්‍රායල් හමුදා සෙබළුන් සැලකිය යුතු ප්‍රමාණයක් මියගොස් තිබෙන බවයි විදේශ මාධ්‍ය කියලා තිබෙන්නේ. ඊශ්‍රායලයට හිතති විදේශ මාධ්‍ය බොහොමයක් මේ සටන් වලදී ඊශ්‍රායලයට සිදුවන හානිය වාර්තා කරන්නේ නැහැ. හැබැයි මධ්‍යස්ථව මතපල කරන බොහෝ මාධ්‍යයන් නිරතුරුවම වාර්තා කරන ආකාරයට දැන් තමයි ඊශ්‍රායලයේ හරියට යුද්ධයකට මුහුණ දීලා තියෙන්නේ. හිස්බුල්ලා සංවිධානය කියන්නේ ලක්ෂයකට අධික සමාජිකත්වයක් සහිත ලෝකයේ ප්‍රබලතම සටන්කාමී සංවිධානය. ඒ වගේම තමයි ලෝකයේ වැඩිම ආයුධ ප්‍රමාණයක් සහිත සටන්කාමී සංවිධානය වන්නේත් හිස්බුල්ලා සංවිධානයමයි. හමාස් සංවිධානය වගේ සිය ගුණයකට වඩා වැඩි යුද බලයක් හිස්බුල්ලා සංවිධානය සතුයි. ඉතින් දකුණු ලෙබනනයෙන් භූමියට ඇතුල් වූ ඊශ්‍රායල් හමුදාවට මෙවිදි මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ සැබෑවටම දරුණු හමුදාවක් එක්ක. හිස්බුල්ලා සංවිධානය ගරිල්ලා සටන් වලට ඉතාමත්ම දක්ෂ සංවිධානයක් කියන එක ලෝකයේ ඉතාම ප්‍රසිද්ධ කාරණයක්. ඒ වගේම තමයි ඔවුන් තමන්ගේ භූමිය සටන් මෙහෙයවන්න පුළුවන් ආකාරයට හදලයි තියෙන්නේ. එනිසා මුල් අවස්ථාවේ ඉඳන්ම ඊශ්‍රායල් හමුදාවට ලෙබනනය තුළ සටන් අමාරු වෙලා තිබෙනවා. එකට විසඳුමක් ලෙස ඊශ්‍රායලයේ සිද්ධ කරන්නේ තෝරාගත් ඉලක්කවලට ගුවනින් පහර දීම. හැබැයි ගුවනින් පහර දීම නිසා මේ වෙද්දිත් ලෙබනනයේ සාමාන්‍ය වැසියන් දහසකට වැඩි ප්‍රමාණයක් මියගොස් අවසන්. හැබැයි ඊශ්‍රායලයේ බුද්ධි අංශය වන මොසාඩ් සංවිධානයේ ඔත්තු සැපයුම් තාම ඉහළ නිරවද්‍යතාවයකින් තියෙනවා කියන කාරණේ අපි ඔබට දිගින් දිගටම සඳහන් කළා. මොකද හමාස් සංවිධානයේ ඉහළ පෙළ නායකයන් සියලුම දෙනා පාහේ මේ වෙද්දි ඊශ්‍රායලයේ ඝාතනය කරලා තියෙනවා. හිස්බුල්ලා සංවිධානයේ උත්තරීතර නායකයා ලෙස වසර ගණනාවක් කටයුතු කළ හසන් නසරල්ලා ඝාතනය කිරීමට ඉතාම නිරවද්‍ය ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට ඔවුන් සමත් වීමම මේ ඔත්තු සැපයුම් වල නිරවද්‍යතාවය පිළිබඳව ලෝකයට දෙන්න පුළුවන් හොඳම උදාහරණයයි. ඉතින් මේ නිසා තමයි ඔවුන් ගුවන් ප්‍රහාර වැඩි වශයෙන් එල්ල කරලා මේ ග්‍රවුන්ඩ් ඔපරේෂන්ස් වලට අන්තිමටම යන්නේ. හැබැයි දැන් ලෙබනනය තුළ මේ දෙකම සමගාමීවයි සිද්ධ වෙන්නේ. හැබැයි ඊශ්‍රායලයේ හිතපු තරම් භූමියේ සටන් ඔවුන්ට ලේසි වෙලා නැහැ. ඊශ්‍රායලයේ මේ විදිහ නිල වශයෙන් දැනුම් දීලා තිබෙන්නේ මේ සටන් වලදී මෙතෙක් මිය ගිහින් තියෙන්නේ සෙබළුන් 8 දෙනෙක් විතරයි කියලා. හැබැයි මිය ගිය සංඛ්‍යාව ඊට බොහෝ වැඩි කියලායි සමහර විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. ඉතින් මේ විදිහ සටන් පටන් ගන්න දින කිහිපයක් වුණත් ඊශ්‍රායලයට තමන්ගේ ප්‍රබලතම හමුදා කණ්ඩේ එහෙම නැත්නම් ප්‍රබලතම හමුදා බලඇණිය වන 36 වන සේනාංකය ලෙබනනයේ යුද පෙරමුණ වෙත යැවීමටයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඔබ දැන් කල්පනා කරනවා ඇති මොකක්ද මේ ඊශ්‍රායලයේ 36 වන සේනාංකය කියන්නේ කියලා. ඇත්තනම ඊශ්‍රායල් හමුදාවේ 36 වන සේනාංකය තමයි ඔවුන්ගේ වඩාත් ප්‍රබලතම හමුදා සේනාංකය විදිහට ඔවුන් හඳුන්වන්නේ. මේ සේනාංකයේ සතුව තමයි වැඩිම ආයුධ සහ යුද වාහන බලයක් පවතින්නේ. මේ සේනාංකය ගොලානි නමින් හඳුන්වන ඊශ්‍රායලයේ පළවන පාබල හමුදාව, එට්සියෝනි නමින් හඳුන්වන 6 වන පාබල හමුදාව, ස්ටෝම් ෆ්‍රොම් ගොලාන් නමින් හඳුන්වන 7 වන සන්නාසන්නද බලකාය,
බැරක් නමින් හඳුන්වන 188 වන සන්නාසන්නද්ධ බලගණනේ, 282 වන කාලතුවක්ක බලගණනේ සහ 36 වන සේනාංකයේ සැපයුම් බලකායන්ගෙන් සැදුම් ලත් වෙනවා. ගාසා යුද්ධයේදී මේ සේනාංකයේ කැඳවීමක් පිළිබඳව විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබුණේ නැහැ. හැබැයි මේ සටන මුලදිම ඊශ්‍රායලයට සිද්ධ වුණා තමන්ගේ ප්‍රබලතම හමුදාව සටන් බිමට අරගෙන එන. මුහුණට මුහුණ හිස්බුල්ලා වරුන් සමග සටන් කිරීම ඊශ්‍රායලයට මේ වෙද්දී විශාල අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා කියන හොඳම උදාහරණය තමයි මේක. හැබැයි හිස්බුල්ලා සංවිධානයත් ඊශ්‍රායල් හමුදා හමුවේ දරුණු ප්‍රහාරයන්ට ලක් වෙමින් ඉන්නවා. මේ නිසා වුන් මේ වෙද්දී ඔවුන්ගේ වඩා දක්ෂම වගේම අතිශය දරුණු හමුදා බලකණය වන රද්වාන් හමුදා බලකණය යුද්ධ පෙරමුණට කැඳව අවසන්. අල් හාජ් දරුවාන් බ්‍රිගේඩ් නමින් හඳුන්වන මේ හිස්බුල්ලාවරුන්ගේ ප්‍රබලතම හමුදා සේනාංකය 2008 වසරේදී ස්ථාපිත කරන ලද විශේෂ කණ්ඩායමක්. ඉතාම අසීරු පරිසර තත්ත්වය යටතේ තමන්ගේ ජීවිත පූජා කරමින් සටන් වැදීමට පුහුණුව ලබා ඇති මේ බට කණ්ඩායම සිරියා යුද සමයේදී එහි සටන් වැදුණු හමුදා බලගණයක්. රද්වාන් බලගණය සතුව අතිදක්ෂ ස්නයිපර් කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් සටන්කාමී සංවිධාන සතුව සිටින ලෝකයේ හොඳම ගරිල්ලා සටන් ස්නයිපර්වරුන් විදිහටයි ලෝක ප්‍රසිද්ධ වී ඇත. කළු පැහැති නිලැඳුමකින් සැරසී සිටින මේ හමුදා සෙබළුන් 2500ක් පමණ හිස්බුල්ලා හමුදාව සතු. කොමුණත් දැන් ඊශ්‍රායලයේ සතුව පවතින ප්‍රබලතම හමුදාව සහ හිස්බුල්ලා සංවිධානයේ සතුවන ලෝකයේ ප්‍රබලතම හමුදාව ලෙබනන් භූමියේදී මුහුණට මුහුණ ඇවිලීමට සහ ගැටීමට නියමිත බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඉතින් මේ වන විට ලෙබනනයට එල්ලවන ඊශ්‍රායල් ප්‍රහාරවලින් ලෙබනන් සාමාන්‍ය වැසියන් 2000කට අධික පිරිසක් මියගොස් තවත් දසදහසකට ආසන සංඛ්‍යාවක් තුවාල ලබා ඉවරයි. ලෙබනනයේ දේශ සීමාව ආසන්නයේ සිටි 60,000ක පමණ ඊශ්‍රායල් වැසියන් ප්‍රමාණයක් හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර නිසා මේ කලාපයෙන් ඉවත් කරන්න ඊශ්‍රායලයට සිද්ධ වුණා. මේ පිරිස නැවත ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යෑමේ අරමුණින් තමන් ලෙබනන් භූමිය ආක්‍රමණය කරන බවයි ඊශ්‍රායලයේ මුලදී පවසා සිටියේ. නමුත් දැන් ලෝක යුද විශ්ලේෂකයන් කියන්නේ ඊශ්‍රායලයේ පැහැදිලිවම හිස්බුල්ලා සංවිධානය ඉවර කිරීමේ අරමුණින්ම මේ ප්‍රහාර පටන් අරන් ඇති බවයි. මෙවැදි බේරුත් නගරය දකුණු දිග ලෙබනනය තුළ මිලියන 1,000,000කට ආසන ජනකායක් මේ යුද කටයුතු නිසා අවතන් වී සිටිනවා. ඒ වගේම තමයි ඊශ්‍රායල් හමුදා බේරුත් නගරයේ හිස්බුල්ලා ඉලක්ක වෙත එල්ල කරන ලද ප්‍රහාරයන්ගෙන් විශාල දේපළ හානියක් පවා සිද්ධ කරගෙන අවසන්. ඉරානය විසින් පසුගියදා ඊශ්‍රායලයේ වෙත එල්ල කරන ලද ප්‍රහාරයෙන් ඔවුන් සතු F-35 වර්ගයේ යාන විශාල ප්‍රමාණයක් විනාශ වුණු කාරණය ඉරානයට හිතවත් විදේශ මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණා. හැබැයි ඊශ්‍රායලයේ මේ ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කොට තිබුණා. හැබැයි දැන් මේ විදිහට විනාශ වුණු හමුදා කඳවුරක චන්ද්‍රිකා ඡායාරූප අන්තර්ජාලය තුළ හුවමාරු වෙමින් පවතිනවා. ඉතින් එවන් සිදුවීමක් ඇත්තටම එදා සිද්ධ වුණු ඉරාන ප්‍රහාරයෙන් සිද්ධ වුණා නම් යම් විදිහකට ලෙබනනයේ වෙත එළවෙන ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයන් අඩුවන්නට ඉදිරියේදී පුළුවන්. කොහොම වුණත් හිස්බුල්ලා සංවිධානය තමන්ගේ උපරිම බලය යොදාගෙන හැම දවසකම රොකට් ප්‍රහාර 200කට වඩා ඊශ්‍රායලයේ වෙත එල්ල කරනවා. ඉතින් අවසන් වශයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයත් ඊශ්‍රායලයත් අතර ඇති වී තිබෙන මේ අතිශය දරුණු යුදමය තත්ත්වයේ වත්මන් තත්ත්වය ඔහොමයි අපිට වාර්තා කරන්න තිබෙන. ඉතින් හැමදාම වගේ අපි ප්‍රාර්ථනා කරන්නේ මේක ලෝක යුද්ධයක් කරා යන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනටම ලෝකයට සාමය උදා වෙන්න කියලා.